Excuse me, madam. No. What is the matter? What is the matter? I location shooting the paint. I don't location I will give you a little bit of money. I will give you a little bit of money. I will give you a little bit of money. I will give you a little bit of money. Ravit Polon Narunli. Aneo Manila. Sorry, you had Mankaradrakarana. Ravit and among our Karadrakarane. Aniteka maybe la Madaviso as I kill in. Why have it dry Manila? Nana, Mamma, you can hit the lame Q anyway. Why might a call Carpigonde? Maybe la might have been a cow with ne. Aniteka Mevaki Deval. I can't get a pull on the Valnimini. Patrakaru meva than a gattot. You couldn't meva hundred road the aquay. Come in Nandalata Matai Dunat. Cinema look in an Andita Devi Matai in Hekila Matit in Manila. Nandita Devi, I did cinema look at time. Nandita Devi can attain to theatre and a gun night yak. But in Hekila, I might eat in Manila. Hekvikara Katavak Nandita. Hekvikara Katavak. Okotomisella Piam then Doctor Kennegaard. What a buy Manila. But look, wasn't he at the killer? Nandita, what a tibune actress can it now be Doctor can it win? Yeah, hey, Bana. තමන්ට හැදිලා තියෙන අසනීපේ ලොකු එකක් ද පොඩි එකක්ද කියලා තමන් තීරණය කරගන්නට වඩා ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒක නිර්ණය කරගන්න ඕනේ. එහෙම නේද? යමු ડોක්ටර් කෙනෙක් ගාවට. Please. Mokobi, katakan. Nandita Devi, location එක දී අසනීප වෙලා. අසනීප වෙලා? කවුද කිව්වේ? සෙට් එකෙන් ආරංචිුනේ. ඔය සෙට් එකෙන් එන කටකතා විශ්වාස කරන්න එපා මරණ. නන්දිතා දේවි අසනීප වුණා කියන එක නම් නිවුස් එකක් තමයි. ඒ වුණාට ඉතින් නිකම්ම නිකන් අසනීප වුණා කියලා දාන්නේ. මොන හරි විස්තර තියෙන්න එපා. අමරණ, ගිහලා විස්තර ටික හොයාගෙන එනවා ඉක්මනට. අමරණ පොඩක් ඉන්නවා මට හරියටම කියනවා මොකද්ද දැන් වෙලා තියෙන්නේ යා සෙට් එකේදී කලන්ත දාලා වැටිලා සමහර විට ගෑණි උදේට කාලා ඉන්න නැතුව ඇති හරි ඉතින් මොනවනත් ඉතින් ඒ නන්දිතා දේවිනේ මිනිස්සු ඉතින් කැමති වෙයි නන්දිතා දේවි කලන්ත දාලා වැටුනේ කියලා දැනගන්න යනවා නන්දිතා දේවි කිව්වහම ඉතින් මුළු ලංකාවම දන්නවනේ. මම ඔය ඇක්ටරෝ ෆිල්ම් සීපා බැලුවා. හැබැයි ඉතින් ඔක්කොම නම් බලන්න වෙලාවක් නැහැ මේ කරන ජොබ් එකේ හැටියට. කොහොම හරි ඉතින් වෙලාවක් අරගෙන ගිහිල්ලා ෆිල්ම් එක බලන්න ඉඳගත්ත කියමුකෝ. ආයෙමත් හැරෙන්නේ අර ඉන්ටර්වල් එකට ගහන බෙල් එකට. මට තේරුණේ නැහැ. අපිට ඉතින් රැයක් දවල්ක් නැහැනේ. හිතගෙනත් නිින්ද යනවා. පිල්ලම් ගහන්නේත් හරියම පරිස්සමෙන් මොකද ඒ පොඩ නිින්දයි කියලා ඒත් බයයි. අපි report එක බලලා ඉමුකෝ. මේක නම් බය වෙන්න දෙයක් නෑ. හැබැයි නන්දිතා දේවිට ටික කාලයක් රෙස් කරන්න වෙයි. එහෙම කරන්න බැහැනේ ડોක්ටර්. මම චිත්තපටි තුනකට ඩේට්ස් දීලායි තියෙන්නේ. Yes, can be taken like a baby. We are pregnant. එහෙම බලාගෙන යනකොට ඔයා වගේ කාර්යබහුල නිලයකට දරුවෙක් හම්බෙන්න ඉන්නවා කියන පොඩි ප්‍රශ්නයක් තමයි. ඒ වුණාට ඉතින් දරුවෙක් කියන්නේ ලෝකේ තියෙන වටිනාම සම්පතනේ. මේ සම්පත එපා කියන්නේ කවුද? My congratulations. මම මිනිසුන් සෝබත. අනික ඔය දෙන්න අනිත් දෙමව්පිය වගේ නෙමෙයි බොහොම වාසනාවන්ත දෙමව්පියෝ දෙන්නේ. දෙන්න. Thank you. අපි යන්නේ නැත්තේ. Okay okay. නන්දිතා. කවුද එතකොට මේ ලැබෙන්නේ දරුවගේ තාත්තා? රවිචන්ද්‍ර. ඔයගොල්ලෝ තාම කසාද බැඳලත් නැහැ? ඔයගොල්ලන්ට මීට වැඩිය දුර මේ ගැන හිතන්න තිබුණා නන්දිතා. මීට වැඩිය වර කල්පනා කරන්න තිබුණා. මේක හරි අවුලක්. පත්තරකාරයෝ දැනගත්තොත් මගේ නම පතුරුවා දේවි. හරි. දැන් මේ කතන්දරය දන්නේ ඔයයි මමයි ડોක්ටර්යි විතරයි. මම ડોක්ටර්ට කතා කරලා කියන්නම් කිසිම කෙනෙකුට මේ ගැන කියන්න එපා කියලා. රවි මොනා කියයිද දන්නේ. දැන් මම මොකද ගන්න ඕන තීරණේ මනිලා? මොකද දැන් ඔයාලට ගන්න තියෙන තීරණේ? ජීවිතේ මෙච්චර දුරක් තනියෙන් තීරණ ගත්තේ ඔයා. මේ තරම් දුර ගමනක් තනියෙන් ආපුවාට මෙතෙන්ද විතරක් මාව ඕන වෙයි කියලා මං හිතන්නේ නැහැ නන්දිතා. එහෙම නේද? සුඩද කිරල කැලෑවේද ඉතා සැහැල්ලුවෙන් දුව පැන ඇවිද ගිය ඇගේ බාලකාලය ඉතා සුන්දරය කෙලිලොල්ලේ. නමුත් හදිසියේම මහා වෙනසකට භාජනය වූ ඇගේ ඉරණම මහත් කෙනෙහිලිකමින් හා චිත්තපීඩාදියෙන් වේදනා දෙමින් මේ අසහාය රූපවේදිනිය මෙතරම් තීරණාත්මක කඩයිමකට රැගෙන එනු ඇතැයි සල්ගස්තැන්න ගම්වාසීන් සේම ඇයද සිහිනයකින් හෝ නොසිතන්නට ඇත. සිංහල සිනමාවේ හිනිපෙත්තට නැගි මේ පුරාවෘතය පිළිබඳ මා ලියන හැම සටහනක්ම මෙතෙන් පටන් මහත් වේදනාකාරී වේ යයි මට සිතේ.